අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණා. රනිල් සමග රට දිනවන වසර පහක් යන තේමාව යටතේ ජනාධිපතිවරයාගේ පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇත්තේ. All right, so we just saw the launch of www.ranil2024.lk. එක එක පොරොන්දු දීලා ආපහු ආර්ථිකයක් කඩාගන්න අපිට වුවමනා නැහැ. අද අපි දකිනවා දේශපාලන ආර්ථික අස්ථාවර භාවවල උදාහරණ. බංග්ලාදේශෙත් මාලදිවයිනෙත් මේ සිද්ධිය ඇති වෙනවා. අපිට ඇති වුණ ඒ අවස්ථාව යලිත් අපි ඇති කරගත්තොත් මේ තරුණ තරුණියන්ට අනාගතයක් නැහැ. තරුණයන්ගේ අනාගතය වෙනුවෙන් අපි මේ නීතිය සම්මත කරා. ඒ නීතිය සම්මත කරන්න තියෙනවා. ක්‍රියා කරන්න තිබෙනවා. දැනට අලුත් ආර්ථික ප්‍රතිපත්ති දාලා මේක වෙනස් කරන්න යන්න උවමනා නැහැ. අපිට ගිවිසුම් තියෙනවා. මේ ගිවිසුම් අනුව ක්‍රියා කරන්න. ප්‍රකාශනය පදනම් කරගෙන තියෙන්නේ ලංකාව හා IMF සංවිධානය ඇතුල් වුණ ගිවිසුමත් ලංකාව හා අපිට ණය දුන්න OCC සංවිධාන Official Creditors Committee සංවිධානයට අයත් රටවල් 17ක් චීනයත් IMF සංවිධානයත් ලෝක බැංකුවත් ආසියානු සංවර්ධන බැංකුවත් සමග තුන කිවිසුම මේ රාමුව තුල ආණ්ඩුවක් හැටියටත් මටත් තියෙනවා මූලික පරමාර්ථ කීපයක් අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු DP Education ඒ මූලධර්මයේ පළවෙනි කාරණේ තමයි තේරවාදී වෙළඳ ආර්ථිකය. රජරට රාජධානිය කඩා වැටුණු අවස්ථාවේදී තවත් තේරවාද රටක් තිබුණා ආයු තායිලන්තයේ අයුක්තිය රාජධානිය ඇති වුණා. මෙහෙම සතවර්ෂ 18ක් කොච්චර අපි පොහොසත් වුණාද කිව්වොත් අනුරාධපුර සියල්ලම වැව් ඉදිකරේ අපේ මුදල් වලින්. මහවැලිය කරන්න අපිට විදේශ ආධාර ගන්න සිදු වුණා. අන්නේ වෙනස තමයි අපිට තියෙන්නේ. දෙවනුව ආර්ථිකය දියුණු වෙන අවස්ථාවේදී ජනතාවටත් සියක් ලබා ගන්නට තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි දේශගුණ විපර්යාසය. මේ මූලධර්ම අරගෙන අපිට තියෙනවා කාරණා පහක්. එකක් තමයි ජීවන බර අඩු කරන්න. දෙවෙනි එක තමයි රැකියා ලබා දෙන්න. තුන්වෙනි එක තමයි බදු සහන. ඊළඟට ආර්ථික ප්‍රවර්ධනය. ඒ වගේම උරුමය අස්වැසුම සම්පූර්ණයෙන් ක්‍රියා කරන්න. මේ යටතේ අපි දැන් වැඩ කරන්න තියෙනවා. කෘෂි නවීකරණය දැන් වැඩකටයුතු මූලික වැඩකටයුතු කළා ඉවරයි. සංචාරක ව්‍යාපාරයේ මිලියන 5කට දියුණු කිරීම. ඒ වැඩකටයුතු දැන් ආරම්භ කරලා තියෙනවා. ආයෝජන කලාප ඇති කිරීම, ඊළඟට පුනර්ජීවන බලශක්ති නිෂ්පාදනය, ඩිජිටල්කරණය. ඒ වගේම අපේ ප්‍රධානම එක තමයි රැකියා ආදායම් මාර්ග ලක්ෂයක් තරුණ තරුණියන්ට ඇති කරන්න. ඔක්කොම කතා කරන හුරු අල්ලන එක ගැන. කොහොමද හුරු අල්ලන්නේ? මෙන්න හුරු අල්ලන පනත් අපි ගේන්නේ. විශේෂයෙන්ම දූෂණයට විරුද්ධව න්‍යාය පත්‍රය සම්මත කළා, සමහර නීති ගෙනල්ලා අනෙක්ව සකස් කරගෙන යනවා. තවත් ගේන්න තියෙනවා. කතිරේ ගහලා ස්විච් එක දාන්න 22 වෙනිදා ඉඳන් අපි වැඩ යලිත් ආරම්භ කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.